මීනෝලිගේ අම්මා හා එක්ව දිවා ආහාරය සකස් කළ මන්දාකිණි ඉක්මනින් පිරිසුදු වී ඇඳ පැළඳ ගන්නට වූයේ තවත් පැයක් යාමට මත්තෙන් ආදිල් පැමිණෙන බව පැවසූ නිසායි. දිගු ගවුමක් හැඳ කොණ්ඩේ පීරමින් සිටි ඇය වෙතට පැමිණියේ මීනෝලිගේ අම්මාය. දුව ගවුමක් දඳින්නේ ඇය විමසන්නට විය. "ඔව් අම්මා, මේක නම් හොඳයිද මන්දා? ඒත් අලුතින්ම ගන්න යන්න වෙලාව දැන් නෑනේ." මන්දාකිණි පැවසුදේට පිළිතුරක් නොදුන්නේය. නිහඬවම ගොස් මිනෝලිගේ ඇඳුම් අල්මාරිය විවෘත කර අලංකාර ඔසරියක් හා ඒටම කැපෙනසේ මැසූ හැට්ටයක් අතට ගන්නට විය. "ආ, මේක අපි දුව එකවත් අවයි ඇඳලා තියෙන්නේ. දුවට ගානට ඇති. මේක ඇඳොත් උඩරට මැණික කෙනෙක් වගේ ඉඳීවි." ඇය ඒ මන්දාකිණිහට ලබා දෙමින් පවසන්නට විය. "අනේ අම්මා, මං ඔසරියක් තියා සාරියක්වත් ඇඳලා නැහැ කවදාවත්. ඊටම මට ලැජ්ජයි වගේ." ඇය මදක් පැකිලෙන්නට වුණා. "හදන්නේ මනමාලි වෙන දවසටත් ගවුමක් අඳින්නද? හනේ හනේ, ගෑනු දරුවියක් වුණාම තනිවම හරි සාරියක් ඔසරියක් ඇඳගන්න හුරු වෙලා තියෙන්න ඕන දුවේ. නැත්තං ඉතින් දරු මල්ලු හදාගත්තම ඉස්කෝලවලට දුවන ගානේ සැලුම් පෝසත් කරන්න වෙයි. ඉන්නකෝ මම හැඩට අඳවලා ගන්න. ආ, මේ සැට්ටි සායයි හොඳට මැදලා කරලා ගන්නකෝ." යයි පැමසූ ඇය. කාමරයෙන් මදකට පිටතට ගොස් මොහොතකින් යලි පැමිණෙන්නට විය. "ආ, ඔය ගානට තියෙන්නේ කපල කරලා මැහුව වගේ." යයි පැවසූ ඇය සීරුවට ඔසරි පොට සාදා මන්දාකිණිගේ වම්හුර හිස මතින් රඳවා අනතුරුවේ මන්දාකිණිගේ සිරුර වටා වටයක් යවමින් නෙරියේ රැලි සාදා ඔසරිය අඳන්නට විනි. "මම නිවාඩුව දුවට කියලා දෙන්නම්කෝ. දැන් ඉක්මනට ලෑස්ති වෙන්න එපෑ." යයි පැවසමින් ඇය ඇඳ වූ ඔසරියේ අඩුපාඩු සකසන්නට විය. තමගේ කසාදර ලෑස්තිනවා කියන එක ඇඟට දැනෙන්න ඕන දුවේ. "කෝ, ඔය ඉන්නේ අපූර්වට හරියට රත්ගල්ලේ වලව්වේ බාලමණිකේ වගේ." ඇගේ කතාවට මන්දාකිණි දසන් පෙන්වා සිනාසෙන්නට විය. අනතුරුව මිනෝලිගේ අම්මාගේ බලකිරීම මත ඇ කොණ්ඩේද ගෙඩියක් කොට බැන්දේ ඔසරියට ගැලපෙන සේය. මන්දාකිණිගේ ගෙල අගස්තිහා මුතු ඇල්ලූ මාලයකින්ද දෙකන් මුතු කරාම්බු යුවලකින්ද වමත රත්රම් වලලු දෙකකින්ද ගෙඩියක් කර බැඳගත් කොණ්ඩය අලංකාර බෝරිච්චයකින්ද සරසන්නට නිර්ලෝභී වූ ඇය අගස්තියෙන් හැඩ වූ සාරි කට්ටක් ඔසරි පොටේ රඳවා නෙරිය කෙළවර හවඩියක් රඳවන්නට විය. මන්දාකිණි කණ්ණාඩි මේසේ දෙසට හැරී තමා දෙස බලන්නට විනි. සැබවින්ම ඇය උඩරට කුලකාන්තාවක් ලෙසින් ඇයට හැඟෙන්නට විය. මිනෝලිගේ අම්මා ඇය දෙස සතුරු වෙතින් බලා සිටියේ ඇය තුලින් තම දියණියව දකිමින් විය හැක. "අම්මට පින් අම්මා, මාව තනි නොකරට." මන්දාකිණි පැවසුවේ ඇගේ දෙපා වැඳ ආශිර්වාදය ලබා ගනිමින්. "මේ ලෝකෙ තනි වෙච්ච කවුරුත් නෑ රත්තරනේ. අපිට නොදැනුණට දෙවියෝ එහෙම තනිකමක් දැනෙන හැමෝටම සාධාරණය කරනවා." යයි පැවසූ ඇය අනතුරුව සූදානම් වීම සඳහා ඇගේ කාමරය වෙත යන්නට විය. දහවල් 12:30ට පමණ මිනෝලි පැමිණෙන්නට විය. "අපේ අපේ, මේකිගේ ලස්සන සර්ට අද මුණත් එක්ක යන්න පුළුවන්. ආයෙ වෙඩින් මොකටද?" ඇය හඬ තලමින් මන්දාකිණිගේ හැඬ බලන්නට වුණා. "උඹේ අම්මගේ හැඟියාව තමයි." මන්දාකිණිද පෙරලා පිළිතුරු දුනි. "මං බයේ හිටිය කට්ටිය ඇවිත් ඇති කියලා. කෑම ඔක්කොම හරි නේද කෙල්ලේ?" මිනෝලි තවදුරටත් ඇය දෙස බලමින් අසන්නට වුණා. "ඒවා හරි, ඔයා ලෑස්ති වෙන ළමයෝ, දැන් ළඟ ඇත්තේ." මිනෝලිගේ අම්මා කෑගසන්නට වුණා. "ඉතින් මාව බලන්න නෙමෙයි එන්නේ. මේ ඇඳගනින් විකාර නැතුව. නැත්තං ආදිල්ගේ අම්මයි තාත්තයි හිතයි උඹ ගෙදර වැඩට ඉන්නේ කියලා." මන්දාකිණි ඇයට සැර කරන්නට වුණා. "ආ, එහෙම දාසනංගේ, මේ ආදිල් සර්ට අම්මල තාත්තල නෑ හරිද? ඉන්නේ අම්මි තාත්ති." මිනෝලි පැවසුවේ මුවගේ හැඩ කරමින් උපහාසාත්මකව. "අප්පේ, මට නම් බෑ ඔය තොඳුල් කතාවලට හුරු වෙන්න." ආදිල් ඇතුළු පිරිස නිවස වෙත පැමිණියේ දහවල් එකට පමණය. ඒ සමගම ඇති වූ හිරිපදය මන්දාකිණිට දැනුනේ තමා වෙතට එවූ ආශිර්වාදයක් ලෙසිනි. ඇය කාමරයට වී ඒ සිරිපොද දෙස බලමින් ඒ ආශිර්වාදය අත්විඳින්නට විය.
ආදිල්ගේ ජීප්‍රතය නිවස ඉදිරිපිට නතර වන හඬත් මිනෝලිගේ අම්මා අමුත්තන් පිළිගන්නා ආකාරයත් මන්දාකිණිය අසා සිටින්නට වූයේ කිසිදා නොදැනුන හැඟීමක අතරමං වෙමින් මොහොතකින් මිනෝලි පැමිණෙන්නට විය යමු මන්දාකිණි කට්ටියට වතුර අල්ලන්න අම්ම කියන බීම නොදී කෑමම දෙමු කියලා දැන් ලන්ච් ටයිම් එකත් පහු වෙලානේ ඇය මන්දාකිණිගේ සාරි පොට සකසමින් පවසයි අනේ මට බයයි මිනෝ කියපන් නැන්දම්මගේ මූණ අර එදා වගේ තලිච්ච කැවුමක් වගේ වෙලාද කැවුම් හරි කොකිස් හරි යම්බන් අර මිනිස්සු බඩගින්නේ ඇත්තේ යයි පවසමින් මන්දාකිණිම පෙරටු කරගත් මිනෝලි මේ අපේ අම්මගේ සාය මෙහෙම යවනවා නෙමෙයි ඈ ඔය ඇඳන් ඉන්න ඇඳුමට ගලපෙන්නවත් හැසිරියන් යයි පවසන්නට විය මන්දාකිණි මිනෝලි සමගින් සාලේ වෙත යන්නට වූයේ බිමට හරවාගත් නැතිනි බුරත් තෙප්පුවක්ගෙන කිසිදා නොදුටු මනාලයා අභිමුවට යාම සම්ප්‍රදායික චාරිත්‍රය වුවද මන්දාකිණි එයට කැමැත්තක් දැක්වූයේ නැත වර්තමානය වන විට පැරණි සිරිතියලි කරලියට පැමිණ ඇති නමුදු ආදිල් හා යම් වශයෙන් හෝ සිරුරෙන් ගැටී ගෙවූ ජීවිතයක් ඇති නිසා එවැනි සිරිතක් ඉටු කරමින් මවාපෑමක් හෝ රඟදැක්වීමක් සිදු කිරීමට ඇයට අවශ්‍ය වූයේ නැත ඇය නිරෝමා ඉදිරිපිට දනගසා වැද අනතුරුව ජයම්පතිගෙන් ආශිර්වාද ලබා ගන්නට විය ඇගේ සිතියම් බියක් සැඟව තිබූ නමුත් නිරෝමා කිසිදු වෙනසක් නොමැතිව ඇගේ දෙකම් මුල් සිප ගන්නා අයුරු ආදිල් බලා සිටින්නට වූයේ හොරහිනි අනතුරුව ඇය පිරිසුදු වතුර වීදුරු කිහිපයක් සහිත බන්දේසියක් ඔවුන් වෙත පිළිගන්වා ඔවුන්ට කෑමට ආරාධනා කරන්නට වුණා මන්දාකිණි ආදිල් දෙස නොබලාම සිටින්නට වූ අතර ආදිල් නම් සිටියේ ඇගේ නුපුරුදු වැඳුම නිසා සිත්ති ඇති වූ හැඟීම් ඇයට කියාගත නොහැකිව අනේ මකුල් ගියත් තරමට මහන්සි වෙලා නිරම පැවසුවේ මිනෝලිගේ අම්මා දෙස ස්තුතිපූර්වකව බලමින් සැබෑවටම ඒ කෑම මේසය සියල්ලන්ගේ නෙත් සිත් පිනවන්නට සමත් විය මන්දාකිණි පිඟානක්ගෙන බත්ත වෑංජන කීපයක් බෙදුවා ගත්තේ නිරෝමාගේ උපදෙස් මත ආදිල් හා මන්දාකිණි කෑම මේසයට වාඩි නොවී ස්තෝපිය වූ පුටු දෙකක් වෙත යන්නට විය ලස්සන නිසා දැන්නේ අද මෙයාගේ ආඩම්බරේ ආදිල් මන්දාකිණි හා නැලවෙන්නේ දෙදෙනා තනි වූ මොහොතේ මන්දාකිණි එයට පිළිතුරු ලෙස ලබා දුන්නේ සිනාවකි ඇයි සෙරප්පු දැම්මේ නැත්තේ හීල්ස් දෙක දැම්මමනේ ඔසරියේ හැඩ හොඳට පේන්නේ ඇයි නිහඬ නිසා ආදිල් පවසන්නට වුණා ඔසරිය ඇන්දෙත් අද තව හීල්ස් දාගෙන වැටෙන්න තමා වෙන්නේ ආදිල් තම ඇගිරිතුළු වලින් බත් කටක් වෑංජන හා මුසු කර මන්දාකිණිගේ මූඟ වෙත ගෙන ආවේ ආදරයෙනි මන්දාකිණි එය ආදරයෙන් පිළිගෙන ආදිල් වෙත දෙවෙනි බත් කටක් පිරිනමන්නට විය ඇත්තමයි අද පුංචි මගුල් ගයක් වගේ මන්දාකිණි මෙහෙමම රෙජිස්ටර් වෙගෙනලා කසාද බඳලා යමුද ඔහු විමසුවේ සුපුරුදු දංකාරකමිනි මිනෝලිගේ අම්මට පින් දෙන්න ඕන ආදිල් මට නම් හිතා ගන්නවත් බෑ පැයට දෙකට කොහොම මේ ඔක්කොම කරාද මන්දා මිනෝලි ඔච්චර හොඳ වෙලා තියෙන එක අහන දෙයක් නෑ නේද මන්දාකිණි ඇත්තමයි මිනෝලිගේ අම්මව දැක්කත් හිත පිරෙනවා ඒක නෙමෙයි පළවෙනි පාර වුණාට ඔයා ලස්සන් ඔසරි ඇඳලා මන්දාකිණි ඔහු පැවසූ දෙයට සිනාසෙන්නට විය අයියෝ මෝඩස් මම නෙමෙයි ඇන්දේ අම්ම ඇන්දුවා ඇගේ සිනහවට නිමක් නැත හා හා මැණිකගේ මැණික පට්ටම ඉවරයි කට ඇරියම ආදිල්ලයට අද කරන්නට විය මන්දාකිණි සිනහව එක්වරම නතර කරගත්තේ මුවකට අතක්ද තබා මේ ආදිල් අර බෑක්කල මොනක් තියෙන්නේ ඇය අනතුරු වසන්නට විය චීය කෙල්ල එහෙම මේ අහනවද ගෙනාපුවා අපි යන කම් ඉඳලයි ඒව බලන්න ඕනේ මේ එහෙනම් කාපුගම යන්න මට ඒව බලන්න හදිස්සි මන්දාකිණි පැවසුවේ එදෙස යලිත් වරක් බලා ආදිල්ගේ හා මවුගේ මව්පියන්ගේ පැමිණීමත් සමග ඔවුන්ගේ විවාහය හැකි ඉක්මනින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් විය මන්දාකිණිගේ දැනුවත් කිරීම මත ජයන්ති හා සරත් දියණියන් හා ඇව බැලීමට මිනෝලිගේ නිවස වෙත පැමිණියේ ආදිල් පැමිණ දින තුන හතරකට පසුවය මවද අහිමි මන්දාකිණි හට විය යුතු යුතුකම් කිසි අඩුවක් නොමැතිව මිනෝලි හා ඇගේ අම්මා විසින් සිදු කර ඇති බව දුටු ජයන්තිට හා සරත්ට
ඔවුන් පිළිබඳවම ඇති ඌයේ ලැජ්ජාවකි. මන් දකිණි ඔවුන් දෙදෙනාව විශ්වාස නොකළ නමුත් තමා උස් මහත්තුරු හදා වඩා ගැනීමේ ගෞරවය ඔවුන්ට ලබා දෙන්නට විය. ආශින්සා හා නිහංසා නම් සැබවින්ම මන් දකිණි පිළිබඳව සතුටු විය. කුඩා කලදී තම දෙමාපියන්ට ඇති බිය නිසා මන් දකිණි හා එක්ව කටයුතු නොකළ නමුත් වයසින් මුහුකුරා යත්ම ඔවුන් සැබෑ සොහොවිරියන් ලෙසින් මන් දකිණි හා බැඳෙන්නට විය. ඒ ඔවුන්ගේ දෙමාපියන්ටද ආදර්ශයක් සපයමිනි. වසන්ත හා රොෂෙල්යා නොමැතිව ප්‍රසන්න සූර්යාරච්චි යළි ලංකාවට පැමිණියේ මන් දකිණිගේ විවාහයට මාසයකට පමණ පෙරය. ඔහු මෙවර තම නැගණිය වූ ජයන්ති හමුවට නොගියේ ඇඳීම්ද මදක් පළඳු වී තිබූ බැවිනි. වෙන්වෙන් ව්‍යාපාර තවදුරටත් කිරීමට අනවශ්‍ය නිසා ආදිල් මන්දාකිණි හට යෝජනා කළේ පෙරලෙසින් ඔහුට සහාය වන ලෙසයි. ඒත් ඒ ගෙවුණු දින කීපයට මන්දාකිණි මල් හා ඇති කරගෙන තිබුණේ ආත්මීය බැඳීමකි. එනිසාම ආදිල් තම ආයතනයේ වූ පහළ මහලින් කොටසක් වෙන් කර මන්දාකිණි වෙනුවෙන් මල් විකුණුම් ස්ථානයක් ආරම්භ කර දෙන්නට විය. ඒ අනවශ්‍ය ලෙස තවත් ස්ථානයකට වියදම් කිරීම අපරාධයක් බැවිනි. මන්දාකිණි යළි තමාගේ අස්මානයට පැමිණීම ආදිල්ට සතුට උපදවන කරුණක් විය. ඔහු දවසේ වැඩි වේලාවක් සිටින්නට වූයේ මන්දාකිණිගේ මල් විකුණුම් ආයතනයේය. කොයි මහතක හෝ සූර්යාරච්චි ලංකාවට පැමිණෙන බව ආදිල් දැන සිටියා වුවත් ඔහු ඒ බව මන්දාකිණිහට පැවසුවේ නැත. ඔවුන් දෙදෙනා විවාහ වනතුරු ඔහුගේ පැමිණීම ප්‍රමාද වේවා යයි කියා ඔහු ප්‍රාර්ථනා කරන්නට විය. ඒ එවිට ඔවුන්ට ඇති නීතිමය බාධාවද ඉවත්ව යන බැවිනි. මන්දාකිණිගේ හා ආදිල්ගේ විවාහය දිනෙන් දින ලංවෙයි. ඇය ආදිල් හා කතා කරන්නට වූයේ දෙදෙනාගේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙනි. මං කීව විදියට කරා නම් මේ වෙද්දි වෙඩින් එකක් තරන්, ආදිල් පැවසුවේ මන්දාකිණිගේ නැහැයට තම දබරගිල්ලෙන් තට්ටු කරන ගමන්. එහෙම ඉතින් මේ පුළුවන් ය, ඔය තියෙන ළඟම නැකතනි බලලා ගත්තේ. මන්දාකිණි ඔහුගේ ක්‍රියාව වලකමින් පවසන්නට විය. ඒ වුණාට ඔය අතරට ඔයා ආයෙත් තරහ වුණොත්? ආයෙ මේ එහෙම තරහ වෙන්නේ මොකටද? දැම්මන් නැන්දම්මයි මා යාළුවනේ. අපි පෙරේද බලන්න ගිය ගේ ගැන මම තාත්තියක කීව මන්දාකිණි. වෙඩින් එකට කලින් තාත්තියක අපිට පිළිවෙලක් කරලා දෙයි. ඕනේ නම් මගීටම විකුණමු ආදිල්. නැන්ද කීවනේ මට එක දෙනවා කියලා. කොහොමත් ඉතින් එක මගේ තමා. මන්දාකිණි පැවසූ දෙයට ආදිල් පිළිතුරු දුන්නේ තමාටම සිනාසි. ඒ කිසි දෙයක් ගන්න එපා මන්දාකිණි. මං කැමති නෑ ප්‍රශ්න වෙනවට. අපි දෙන්නට ඕන තරම් දේවල් තියෙනවනේ. ඒක නැන්දිට ගන්න කියන්න. එතකොට මම හිඟන්නේක් වගේනේ. ඔයා මගේ ලෝන් එකත් ගෙව්වා. දැන් වෙඩින් එකටත් වියදම් කරන්නේ ඔයා. මන්දාකිණි පැවසුවේ ඒ තමාට මදිකමක් ලෙසින් සලකා. ඇයි දැන් ඔයා බිස්නස් කරනවනේ? එතකොට මට නැති වෙද්දි ඔයා දෙන්න. එතකොට හරිනේ. ආදිල්ය සාධාරණය කරන්නට විය. ඔවුන් දෙදෙනාගේ අවධානය ඉදිරිපස දොරදෙසට යොමු වුණේ එතුලින් මතු ඌරුව නිසාය. මන්දාකිණි ඉඳ සිටින් තනින් නැගිට ආදිල්ගේ අත බදා ගන්නට විය. සුළඟට හසු වූ තනපතක්සේ ඇගේ අත වෙවුලන බව ඔහුට දැනේ. ඔවුන් දෙදෙනා දෙස කෝපයෙන් බලා සිටින්නේ සූර්යාරච්චිය. උඹලා දෙන්න තවත් එහෙනම් මේ දේවල් කරන්නේ? තෝව ඉපදිච්ච ගමන් මරලා දැම්මනම් මම අද සතුටින්. සූර්යාරච්චි මන්දාකිණි වෙත කඩා පඩින්නට වූයේ කෝපයෙන් හා උන්මන්තක විලසින්. තමාගේ තාත්තාම එලෙසට තමා වෙත කඩා පැනීම මන්දාකිණිට ඇති කළ වේදනාව සුළුපට නොවීය. ඇය තවදුරටත් ආදිල් වෙතම තුරුළු වන විට ආදිල්ද ඇයව තම දෑත්වලින් ආරක්ෂා කරගන්නට විය. අධික වෛරයත් අධික කේන්තියත් නිසා සූර්යාරච්චිගේ ඒ පළිගැනීම සම්පූර්ණ නොවී ඔහු එක්වරම බිම ඇද වැටෙන්නට විය. මන්දාකිණි ගල් ගැසී එදෙස බලා සිටියදී ආදිල් මුරකරුද කැඳවාගෙන සූර්යාරච්චිව රෝහල කරා රැගෙන ගියේ ඔහු සූර්යාරච්චි තරමට දැඩි සිතක් හෝ වෛරය සහගත පුද්ගලයෙකු නොවූ නිසයි. සූර්යාරච්චිට මෙබඳු ඉරණමක් අත්වූයේ තමාගේ මොළයට දරාගත නොහැකි වෛරයක් පැසවමින් තිබුණු නිසා විය හැකිය. ඔහුට කඩිනමින් ශල්‍ය කර්මයක් කළ නමුදු නැවත සිහි නොලබාම ඔහු ජීවිතයෙන් සමුගන්නට විය. ඔහුගේ මරණය සැලකළ නමුත් වසන්තා හෝ රොෂෙල්යා
ඒට යහපත් ප්‍රතිචාරයක් දැක්වුවේ නැත. ඔවුන් දේහය බාර ගැනීමට කිසිදු උනන්දුවක් නොමැති නිසාම ජයන්ති ඒ භාරගෙන අවසන් කටයුතු කරන්නට විය. ජීවිතයේ වැඩි කාලයක් පිය සෙනෙහස අහිමිව සිටි මන්දාකිණිහට ඔහුගේ වියෝව තුළින් දරාගත නොහැකි දුකක් ඇති නොකළ නමුදු ඔහු ලබාගත් මනුෂ්‍ය ආත්මයෙන් ඔහුට පළක් නොවන බව වැටහි ඇගේ සිත බොහෝ රිදුම් දෙන්නට විය. මරණින් මතු ඔහුට කෙබඳු ඉරණමක් අත්වේ දැයි කියා සිතමින් ඇය ලත වෙන්නට විය. මට දුක තාත්තා මගේ කකුල් දෙක ළඟට මැවිත් ජීවිතය අවසන් කරන්න මග පාද ගත් එක මිනු. මන්දාකිණි පැවසුවේ ඔහුගේ මරණයෙන් සති දෙකක් ගත වූ මොහොතේ. අපි කොච්චර ආස නැති වුණත් හැමදේම වෙන්නේ අපි පතාගෙන ඉන්න විදිහට මන්දාකිණි. මට තේරෙනවා ඔබේ වේදනාව. විනෝලියව සනසන්නට විය. උඹයි මා යාළුව වෙලා මහලොකු කාලයක් නෑ. උඹ මට මේ සලකන විදිහයි මාව මේ ලෝකෙට දීපු තාත්තගේ හැසිරීමයි බලද්දී මට පුදුම දුකක් හිතෙන්නේ. අනික තාත්තා හරි පවුමිනු. එයා ජීවිත කාලෙම හැමදේම කරලා තියෙන්නේ එයාට පොඩ්ඩක්වත් ආදරේ නොකරපු අයට. මට තේරෙන්නේ යා රොෂෙල්යා තාත්තා නැතුව කොහොම ඉන්නවද කියලා. සමහර මිනිස්සු මන්දාකිණි තමන්ට ඉන්න වටිනමයිව නැති කරගන්නේ බාහිර දේවල් පස්සේ ගිහින්. ඉතින් කෙල්ල එහෙම යන අයට අවසාන වෙන්නේ ඔය දේ තමා. උඹට සර්ට මනුස්සකම් තිබුණ නිසා උඹේ තාත්‍ර ජීවිතය දෙන්න උත්සාහ කරා. මිනෝලි මන්දාකිණිව තම උරහිසට බර කරගෙන නැවතත් කතා කරන්නට විය. මෙහෙම කියනවට මට සමාවයන් කෙල්ලේ. ඒත් උඹ සතුටු වෙයන්. උඹේ තාත්තෝ පලිගැනීමෙන් මිදිච්ච එකට හිතපං. නහරක් පුපුරන්න තරමට උඹ ගැන මොන වෛරයක් තියෙන්නේ නැද්ද? ඇය මන්දාකිණිගේ හිස අත ගන්නට විය. එහෙම වෛර කරන්න මම මොනා කරාටද මිනු? එහෙම වෛරයක් ඇති වෙන්නේ මේ ආත්මේ වරදක් කරන්න ඕනේ නෑ කෙල්ලේ. උඹ කොයි ආත්මෙක හරි වරදක් කරලා තාත්තට. ඔය සමහර ගෑනු කිසි වරදක් නොකර මිනිහගෙන් ගුටි කන්නේ. ඒවා සංසාරගත වෛර. මිනෝලි ධර්මයේ ඇසුරින් මන්දාකිණිගේ සිත සාදන්නට විය. ඒට මිනෝලිගේ අම්මාගේ වචනද අඩුවක් නොවිය. මන්දාකිණිගේ දෙවනි මනාලිය වීමට ඇය මිනෝලි හට ඇවිටිලි කළ නමුත් ඇය ඒ ප්‍රතික්ෂේප කළේ. උත්සවයේ සියලු කටයුතු ඇගේ අනුදැනුම් මත සිදුවන බැවිනි. ඒ අනුව නෙහන්සා හා ආශින්සා ඇගේ දෙවන මනාලියන් ලෙසින් පිනේ සිටින්නට විය. මන්දාකිණිට කවදත් රුචි වූ නෙළුම් පොහොට්ටු වලින් ඔවුන්ගේ විවාහ දිනය සරසන්නට වෙනත් සැරසිලි ආයතන කුමටද? ඒ වඩාත් හොඳින් කිරීමට මිනෝලි ඇතුළු පිරිස දැනටමත් කටයුතු කර අවසන්ය. මිනෝලි, අර ඒ දවස්වල මගේ ෂොප් එකෙන් මල් ගත්තේ මම අර කීවේ ලොකු ඕඩස් දානවා කියලා. අන්න ඒ මනුස්සයා වගේමයි අර පෝරුව හදන කෙනා. විවාහයට පෙර දින ආදිල් හා කටයුතු නිරීක්ෂණයට පැමිණි මන්දාකිණි පවසන්නට විය. සැබවින්ම ඒ මන්දාකිණි වෙතින් මල් මිලදී ගැනීමට ආදිල් යෙදවූ පුද්ගලයා විය. ඔහු ආදිල්ගේ ආයතනය සේවය කර නමුදු මන්දාකිණි හට මුණ ගැසී නැත. ඇගේ ඒ ප්‍රකාශය සමග ආදිල් හා මිනෝලි මුහුණින් මුහුණ බලාගත්තේ බියපත් වූ ලෙසින්. ඔයාට පිස්සුදු ළමයා දානි නැන් දෙක වගේ අය හත් දෙනෙක් ඉන්නවා කියලා. ඇයි දවසක් එහෙනම් මමත් රැවටුනේ රොෂෙල්ලට ඔයා කියලා? ආදිල් පැවසුවේ එම පුද්ගලයාව නොපෙනෙනසේ ඇය ඉදිරිපිටින් සිටගෙන. අම්මෝ, එක කියදි හිනාව. හරි ආසති නේද එහෙම පැටලෙනවට? මන්දාකිණි ආදිල්ව කොණිති ගසන්නට විය. ඒ මොහොතේ මිනෝලි සැනසුම් සුසුමක් හෙළූ නමුදු මේ කිසියම් දිනක හෙළි වූ පසු තමාට විසුමක් නොමැති බව ඈ දනි. යම් හේකින් මන්දාකිණිගේ ආදර දැරට හසු වූ මොහොතක ආදිල් විසින් පාපෝච්චාරණය කියදීමටද ඉඩක් ඇති බව ඇය නොදන්නවා නොවේ. එහෙත් සැඟ වූ රහස් හෙළියුවද මන්දාකිණි තමාට ලබා දෙන දඬුවම් ආදිල්ල ලබා දුන්නේවා තරමට බරපතල නොවන බවද ඇය දනි. ඒ තරමට ඔවුන්ගේ මිත්‍රත්වය ප්‍රබලය. මන්දාකිණි හා ආදිල් වටා තිබූ සියලු කරදර බාධක අවසන්ව මේ ලැබැත්තේ ඔවුන්ගේ වසන්ත සමයයි. ආදිල් පුල පුලා බලා සිටිද ඒ දිනය එළඹ ඇත. ඔහුගේ උපන්ගම කොළඹ වුවද මන්දාකිණි දඹුල්ල ප්‍රදේශයේ වුවද ඔවුන්ගේ විවාහ දිනයට මහනුවර තරම් ආදරණීය නගරයක් වෙන නොවීය. දෙදෙනාගේ හමුවීම් වෙන්වීම් නැවත හමුවීම් ඒ සියල්ලම ඌ මේ නගරයට දෙදෙනාම නොඅඩුව ආදරය කරන්නට විය. මන්දාකිණිට විටක තම අම්මා මේ සියල්ල
තමාට ලබා දුන් ලෙසද හැගෙන්නට විය. සුබ නැකතට අනුව නියත්‍යානුකූලව විවාහ වූ දෙදෙනා චාරිත්‍රානුකූලව පෝරු මස්තකයට නැග සියලු චාරිත්‍ර ඉටු කර නෑහිත මිතුරන්ගේ ආශිර්වාද ලබා ගන්නට විය. මන්දාකිණිහට විශාල නෑදෑ සමූහයක් නොසිටි නිසාම විවාහය එක් දිනකින් පවත්වා අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟ විය තිබුණ ජයන්තිරත් වඩා සියලු කාර්යයන් සඳහා මන්දාකිණි සහභාගී කරගත්තේ මිනෝලිගේ මව්පියන්ය. ඔවුන්ටද මෙය තම එක් දියණියකගේ විවාහයක් ලෙසින් හැඟී ඇත. නෑහිත මිතුරන්ගෙන් සමුගෙන මද සමය සඳහා පිටත් වීමට ක්‍රියට නැගුණු මන්දාකිණිහට මිනෝලිගේ විහිළු තහලු අද දිනේ නම් ඉවසා සිටින්නට විය සිදුවිය. අරේදා ෂොප් එකේ වගේ රූම් එකේ තියෙනව නම් කඩන්න යන්න එපා මන්දාකිණි. හරිද? ඇඳක් තියෙනවනේ. මන්දාකිණි මිනෝලි හට රවමින් පිරිසු දෙස බලා සින්නාසෙන්නට විය. මං ආපු හැමෝම බාල්ල ගන්නම්කෝ. මන්දාකිණි සිතින් සිතන්නට විය. ආශින්සා හා නෙහන්සාටද සිත් යති ප්‍රීතිය නිමක් නැත. ඔවුන් මන්දාකිණි නොපෙනී යනතුරුම අත් වනායට සුබ පතන්නට විය. අපරාධනය දක්වා ආදිල්ලයට මල්ලියෙක්වත් හිටියනම් අපි දෙන්නකින් කෙනෙක් ට්‍රයි කරන්න තිබුණා. නිහංස පවසන විට ආශිංසා ඇගේ වමත කොණිති ගසන්නට වූයේ ජයන්ති ඒ අසලම සිටි නිසයි. මහා බරකෙන් නිදහස් වුණා වැනි හැඟීමකින් මිනෝලි තම අම්මාගේ උරහිසට බරවන්නට විය. මද සමය ගත කිරීමට පැමිණෙන යුවළවල් අතර ප්‍රසිද්ධ හෝටලයක් වූ හුන්නස් හෝල් වෙත ආදිල් හා මන්දාකිණි පැමිණියේ සවස පහට පමණය. අනිකුත් කාමරවලින් වෙන්කොට තනා තිබූ නිවස්නයක් වැනි කාමරය සැබවින්ම සුන්දර නිදහස් ස්ථානයක් විය. දින තුනක් සඳහාම වෙන්කරගෙන තිබූ ඒ කාමරයේ වෙත දෙදෙනා ගමන් කළේ කුරුළු ජෝඩුවක් විලසටය. නවීනාංගෝපාංගවලින් සමන්විත වූ ඒ කාමරයේ වෙත ඇතුල් වන විටම ආදිල් වෙත පැමිණියේ දුරකථන ඇමතුමකි. ඒ මිනෝලිගෙනි. අපි මේ ආව විතරයි මිනෝලි. හරි සහරි යැයි පැවසූ මිනෝලි ඇමතුම විසන්ධි කරන්නට විය. මන්දාකිණි හිස ගස්සා ඇයි යන්න ප්‍රශ්න කළේ ආදිල් දෙස බලා. අනේ මන්දා, ආව කිව විතරයි තිබ්බා ආදිල් පවසන්නට විය. ආය අරන් බලන්න ඕනි නෑ ගණීනි ඕනි නම්. හෝටල් සේවකයෙකු විසින් කාමරයේ වෙත දෙදෙනාගේ ඇඳුම් බෑග් රැගෙන එන්නට වුණා. ඔයාගේ කොණ්ඩකටු ගලවන්න වෙයි වගේ එළි වෙනකම් ආදිල් පැවසුවේ දෙදෙනා වෙනුවෙන් සූදානම් කර තිබූ මංගලයේ හන දෙස බලමින්. රෝසපෙති අතුරා දෙදෙනාගේ නම්ද මල්පෙති ආධාරයෙන් සටහන් කර තිබූ ඒ අහන දකින විට මන්දාකිණි තුළ ඇති කරන්නේ කෝල බවකි. කෝ ඉඳ ගන්නකෝ, ඉක්මනටව ගලවන්න, නැත්තං අපිට හනිමුන් එකක් නැති වෙයි කෙල්ලේ. ආදිල් එක්කරම ක්‍රියාත්මක වූ යන්ත්‍රයක් ලෙසින් මන්දාකිණිව කණ්ණාඩි මේසේ ඉදිරිපසින් වාඩි කරවා ගන්නට විය. අනතුරුව ඔහු ඇගේ හිස සැරසිලි සෙමෙන් ගලවා ඉවත් කරන්නට විය. කාමරයේ වූ මේසයක් මත ඇත්තේ නැවුම් පළතුරු අසුරා ඇති පළතුරු කූඩයකි. ඊට අමතරව වතුර උණුකර ගැනීමට අවශ්‍ය විදුලි කේතලයක් පැකට් ලෙස සකසා ඇති තේකොළ ක්ෂණික කිරිකෝපි හා සීනිත පානීය ජලයේ බෝතලයක්ද විය. එම කාමරයට ආබදව ඇත්තේ විශාල නාන කාමරයයි. කාමරයේ වන්පස වූ එලිමහනේ කුඩා නාන තටාකයක් විය. මැද මිදුලක් වන්නූ එය පුරා තිබුණේ නෙක පැහැගත් මල්ගමුය. කාමරයේ සිට මද වශයෙන් පෙනෙන මේ සියලු දේ පිළිබඳව මන්දාකිණි දෑස් යොමු කරන්නට විය. ඌයනේ, ඔයා රිද්දනවා මට, මිනුට එන්න කියනවා දන්නවනම්. මන්දාකිණි පැවසුවේ ආදිල් දෙස බලා චෝදනාත්මකව. රිදෙන්නේ නැති වෙයිද? සකබඹරේ වගේ කැරකෙද්දි එක විදිහට ඉන්නවා මන්දාකිණි. ආදිල්ගේ හදිසිය නිසා ඔහුට කොණ්ඩාකටු ඉවත් කර ගැනීමට නොහැකි හැඩයි. එකෙනෙහිම "එක්ස්කියුස් මී සර්" යනුවෙන් පවසමින් පුද්ගලයෙකු දොරට ගසන්නට විය. මන්දාකිණි උරහිස්සෙන් පහළට වැටී තිබූ ඔසරි පොට යළි සකස් කරගත්තේ අවුල් වී ගිය කොණ්ඩයද එක මිටකටගෙන. ආදිල් වහා ගොස් දොර හැර බලන්නට විය. "ආනෝන මහත්තයා, තාම වැඩපටන් අරන් නෑ වගේ." කාමරේ වෙත පැමිණියේ මිනෝලි නෙතු ෂෙහාරා ලසන්ත ඇතුළුව ආයතනයේ පිරිසයි. ඊට අමතරව ආශින්සා හා නිහංසාද එහි ඇතුළු විය. ඔවුන්ගේ දෑත්වල ඇත්තේ යම් යම් දේවල් රැසකි. "ඔන්න එහෙනම් මේක මගෙන් මැඩම්ට." මිනෝලි තමාද තිබූ
කොහිල මල් හා දළු යොදා සැකසූ මල් කලඹ මන්දාකිණි වෙත දෙන්නට විය. අනේ ආදිල් බලන්නකෝ මෙයාලා හදන්නේ මාව රැක් කරන්න. මන්දාකිණි කෑගසන්නේ මිනෝලි කොහිල මල් කලඹ ඇගේ සිරුරට ලං කරන නිසා වෙනි. මම දන්නේ නෑ ඕවා. ආදිල් සිනාසෙන්නේ ඇයව තනි කර. ඇයි මැඩම් බය? මතකද දවසක් කීවා අපිට දෙන්නේ කොහිල මෙනු එකක් කියලා. ඔන්න අපි අද ඒක දෙන්නට ගෙනාවා. අද තමා දෙන්නගේ කොහිල ඩේ එක. අනතුරුව ඔවුන් ආදිල්වද මන්දාකිණි අසලින් වාඩි කර වූයේ බලහත්කාරයෙන්. අනේ මම ඕවා කීවේ නෑ. මෙන්න මේ කිවල්ල ගන්න. ආදිල් තම ගැලවුම පිණිස කෑගසයි. සෝරි සර්, වයිෆ් කරන කියන ඒවා අද ඉඳන් සර්ටත් වලංගුයි. ශෙහාර පැවසුවේ. ආදිල්ගේ මුව තුළට කොහිල අල වලින් සැකසූ සම්බෝලයක් දමමින් ඔවුන්ගේ මේ ක්‍රීඩාව අවසන් වූයේ ඔවුන් විසින් රැගෙන ආ සියලු කොහිල වට්ටෝරු දෙදෙනාට කවාපුවා අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් පිටව ගිය පසු මන්දාකිණි ආදිල් දෙස බලා සිනාසුනේ මේ නුහුරු හැඟීමද සතුටට කරුණක් වූ නිසා. හොඳ වෙලාවට පණ්ඩිතාචි කොහිල ගැන කීවේ. කෙහෙල් මලක් ගැන එහෙම කීවනම් ඉවරයිනේ අපි හනිමුන් එක. ආදිල් ඇගේ සිනාවට තවත් සිනාවක් එක් කරන්නට විය. ඇයියේ? මන්දාකිණි විමසන්නට විය. එහෙම වුණා නම් ඔහුන් අදමට කවන්නේ අලු කෙසෙල්. ඉතින් කියන්නේ ගෑණියේ, අලු කෙසෙල් කෑවම. ආදිල් ඉවක් බවක් නොමැතිව පවසන වචන මන්දාකිණිට එළඹීමට ඇති සඳුරු මොහොත පිළිබඳව ඇති කුතුහලය වැඩි කරවයි. මංගල ඇඳුම් මුනාදමා පිරිසිදු වී රාත්‍රී ආහාරයදගෙන දෙදෙනා යලිත්වරක් පිරිසිදු වී මද සමය සඳහා සැරසෙන්නට විය. මන්දාකිණි ලා තැඹිලි පැහැ දුහුල් කෙටි නිදුන ගවුමකින් සැරසී සිටි අතර ඇගේ කෙස් කලඹ විසිරුවා හැර තිබුණි. ආදිල් සියල්ලටම ප්‍රථම මංගල යහන යට නිරීක්ෂණය කරන්නට විය. ඇයි මොකෙක්ද? මන්දාකිණි එක්වරම විමසුවේ ඇඳ මතට වී කකුල් ද හකුළුවාගෙන. මොකෙක්වත් නෙමෙයි, අපේ සෙට් එකගේ වැඩ ෂුවර් නෑනේ, ආදිල් පවසන්නට වුණා. ඕ, මේ කොහිල කට්ටකට මගේ බෙල්ලත් සීරුණා. මන්දාකිණි පවසන වචන මදුවිතක මුසුවී ඇති ලෙසින් ආදිල්ගේ සිත ඇඳබඳ ගන්නට විය. කෝ බලමු මගේ කෙල්ලට සිද්ධුවද? ආදිල් වහා ඇවතර පැන එන්නට විය. සිහින් පටි සහිත ගවුම නිසා ඇගේ උරහිස්ත නිරාවරණය විය තිබූ අතර ඇගේ යෝන් බව උතුරන ළමැදද මනාවට පෙනෙයි. මේ මන්දාකිණි තම ගෙල ආදිල් හට පෙන්වන්නට විය. ආදිල් වහාම රෝගියෙකුගේ රෝගයක් එසනින් දුරු කරවන වෙදතුරෙක් ලෙසට මන්දාකිණිගේ සියුම් සීරීම මත දෙතොල තබා ගන්නට විය. මන්දාකිණිගේ හදවත තුලින් පැනනගුණු ආශාවන් පිටාර ගලන්නට ඒ රසබර උණුසුම් දෙතොලේ වූ ස්පර්ශය ප්‍රමාණවත් විය. මන්දාකිණි ඔහු වෙතට මුහුණ හරවා ලැජ්ජාශීලී ඉරියව්වකින් සිටින්නට විය. අද ඔහොම කෝලං කරාට නෝනා දිගටම නම් ඔහොම ඉන්නේ නැති වෙයි නේද? ඒ කීවේ? නෑ, මං කීවේ දෙන්න ජීවත් වෙන්න පටන් ගත්තම අහල පහල මිනිස්සු ගෙවල් විකුණල යයිත් දන්නේ නැහැ. ආදිල් පැවසුවේ ඇගේ උරහිස් මුදුවත ගාමින්. මිනෝලිත් කීවා, ඇත්තටම ආදිල් අපි දෙන තරහ ගන්නේ කඩු කරමු නේද? ඉතින් ඔයානේ ගොඩක් තරහ ගන්නේ. ආ, මන් නෙමේ ඔයා. හරි හරි, අපි දෙන්නම තරහ පාලින් නකුලොත් අපිට හම්බෙන බබාලත් අපි වගේම වෙයි. ඇත්තටම එහෙම වෙයිද ආදිල්? මන්දාකිණි දැස් විශාල කර අසන්නට විය. නැතුව යක්කුන්ට යක්පටව නැතුව වෙනමකුන් හම්බෙන්නද? මගේ හිතුවක්කාර කෙල්ලේ. ආදිල් මන්දාකිණි වැඳ මත සතපාගත්තේ සිනාසෙමිනි. ආදිල් මන්දාකිණිගේ දෙතොල් සිප ගැනීමට සූදානම්ව ඇය දෙස බලා සිටි. මං ආසයි ආදිල්, මන්දාකිණි පවසන්නට විය. මොනටද? යක්පටව දෙන්නෙක්ට. අපි වගේම. අනේමට ඕනේ මේ දැම්ම. මන්දාකිණිගේ කතාවෙන් ආදිල් වඩා දඩබ්බර වන්නට විය. නෝනා කියන දෙයක් තමයි ඉතින්, යයි පැවසූ ආදිල් මන්දාකිණිගේ දෙතොල් වෙත තම දෙතොල් ලංකර එහි ඌර සෙවුරා බොන්නට විය. මන්දාකිණි දැස් පියාගෙන මොහොතකින් එළඹෙන සොඳුරු මොහොතට සිතින් හා ගතින් සූදානම් වන්නට විය. කොටස් 30ක් පුරාවට දඩබ්බර ඔහුගේ හිතුවක්කාර ආදරී නවකතාවත් එක්ක එකතුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් කතාවට මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ඉතින් මගේ ඊළඟ නවකතාවත් එක්කත් මේ වගේම ආදරයෙන් එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම ආයෙම වතාවක් ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි.
මම ඔයාලගේ අනුදී.